आय बोवान पुंची दुए पुते और ना अदमा मोयाला टे कियल दिन्नावे तुनस्रेनिय सिंहल कियवीं पुते तुन वेनी पाड़म गेन अबे निदहास उत्सवय उन्न पुते में पाड़में अपट कियल दिन्ने अबे निदहास उत्सवय गेन इतिन अपे पाड़म कियवन गमान इगेन साकाच्चा करमु कविंदु यालुवोत् एक्क मिदुले सेल्लम करमिन हिटिया पुता यालुवोत् एक्क मेहेट एन्न कविंदुगे अम्मा कथा कला कविंदु यालुवोत् एक्क गे अतुलट आवा अम्मा रूपवाहिनिय बलनवा रूपवाहिनिये लोकु उत्सवयक् पेन्वनवा हमुदा पेलपाली युद्ध टैंकी अहस करनम गसन गुवन याना पैराशूट बटेयो ඔනපුතේ ශ්‍රී ලාංකිකයන් වන අපිට ඉතාමත් වැදගත් දිනයක් තමයි මේ නිදහස් දිනය කියන්නේ. ඉතින් ඒ දවස සමරන්නේ ලොකු උත්සවයක් තියලා. ඔන්න අපිට මේ පෙන්වන්නේ නිදහස් උත්සවයක්. ඒකට රාජ්‍ය නායකයෝ සහභාගී වෙනවා. බලන්න පුතාලා හමුදා පෙළපාලි යනවා. යුද්ධ ටැංකිය යනවා. आहासे करनाम गासने गुआन याना यानो पैराशूट बाटे यो विविध संदर्शन इधरे पत करनो तावत बहु देवाल रूपवाहनीय मत दिगहरेनवा कविंदुटाई यालुवंटाई මේක හරිම ප්‍රහේලිකාවක්. ඒ හින්දාම කවීෂා ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද නැන්දේ මේ උත්සවය? ඒ පුතේ අපේ රටේ නිදහස් උත්සවය. මොකක්ද නිදහස් උත්සවය කියන්නේ? ඒ ප්‍රශ්නය ඇහුවෙත් කවීෂාමයි. හැමෝම අහගන්නකෝ. කවිඳුගේ අම්මා උත්තර දෙන්න සූදානම් වුණා. ඔන්න දැන් කවිඳුටයි යාළුවන්ටයි මේ උත්සවය ගැන හරිම ප්‍රශ්නය. මේ උත්සවය මොකක්ද කියලා තාම යාලා දන්නේ නැහැ. හොඳයි අපි බලමුකෝ අම මොනවද කියන්නේ කියලා. අපේ රට 1815 අවුරුද්දේ ඉඳලා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වෙලායි තිබුණේ. 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ඔවුන්ගෙන් නිදහස් වුණා. ඊට පස්සේ හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදා අපි නිදහස් දිනය උත්සවාකාරයෙන් සමරනවා. ඒක අපේ රටේ පවත්වන ජාතික උත්සවයක්. ඔන පුතේ අපේ පෘතුග්‍රීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කියන විදේශ පාලන වලට යටත් වෙලා හිටියේ. ඉතින් 1815 වෙද්දී අපි යටත් වෙලා හිටියේ බ්‍රිතාන්‍යයන්ට. ඒ කියන්නේ ඉංග්‍රීසීන්ට. ඔන්න ඉතින් ඒ කාලේ ශ්‍රී ලාංකිකයන්ට අද වගේ නිදහසේ ජීවත් වෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ එදා හිටපු වීරවරයෝ වෙන ගුංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්නප්පු වගේ තවත් බොහෝ පිරිසක් එකතු වෙලා බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පුතේ 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගන්න. ඉතින් අපි හැම අවුරුද්දකම පෙබරවාරි මාසේ 4 වෙනිදා මේ දිනය සිහිපත් කරලා විශේෂ උත්සවයක් පවත්වනවා. මේ පින්තූරවල තියෙන පුතේ අපේ පළමු නිදහස් සැමරුම අපි පවත්වපු ආකාරය. අපි බලමු පුතේ ඊළඟ කොටසින් මොනවද කියන්නේ කියලා. ඒ හින්දාද අම්මේ තාත්තා අද ජාතික කොඩියක් එල්ලුවේ. ඒ ප්‍රශ්නය ඇහුවේ කවිඳු. අන්න හරි. නිදහස් දිනේ දවසට ශ්‍රී ලංකාවේ අපි හැමෝම හැම ගෙදරකම ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනවා. නිදහස් දිනය කියන්නේ අපේ අභිමානය ලෝකෙටම පෙන්වන දවසක්. ඒ ජාතික උත්සවය තමයි පුතේ ඔය රූපවාහිනිය පෙන්වන්නේ. කවිඳුගේ අම්මා උත්තර දුන්නා. යාළුවෝ හැම දිනම නිදහස් උත්සවය බැලුවා. ඉතින් පුතේ කවිඳුගේ ගෙදර වගේම
අපේ රටේ හැම ගෙදරකම ජාතික කොඩියේ දාට උසවලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ නිදහස් දිනය කියන්නේ අපේ රටේ අභිමානය ලෝකෙටම පෙන්වන දවසක්. ඒකනේ පුතේ නිදහස් උත්සවයේ දවසේ ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් විවිධ සංදර්ශන පවත්වන්නේ. ඒ වගේම අපි ලෝකෙටම පෙන්වනවා අපේ වීරත්වය, අපේ නිර්භීත බව. ඉතින් පුතේ ශ්‍රී ලාංකිකයන් විදියට අපට අනන්‍ය වූ විවිධ සංස්කෘතික අංග ඇතුළත්ව අපේ මේ නිදහස් උත්සවය ඉතාමත් අර්ථාන්විතව අභිමානවත් ආකාරයට පවත්වනවා. එහෙනම් පුතේ ඔයාලා මේ කරුණු හැම දෙයක්ම මතක තියාගෙන සිංහල වැඩ පොතේ අභ්‍යාසවලට උත්තර ලියන්න. ආයේ අලුත් පාඩමකින් ඔයාලා හමු වෙන්න එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.